ගේ හදාගන්න පුළුවන්. පුළුවන්. එතකොට තමන් යනකොට ගෙදර ඉඩමේ ප්‍රමාණය අඩු වෙලා. බ්ලොග් ගල්පේ එලියක් යනවා. එතකොට ඒක කවදාවත් ගැලවිලා එහෙම යන්නේ නැහෙනේ. අපි බලන්න ඕනේ පත්තිරුවේ. මොකද විකුණුම් කරුගේ නම වරද්දන්න පුළුවන්. බොහෝ අය ළඟ ඔප්පුව ලියනවා අලුත් පත්තිරුත් නැහැ, පරණ පත්තිරුත් නැහැ, ඔප්පුව විතරයි තියෙන්නේ. ඔප්පුවක තියෙනවා හතර මායිම් ඉඩමක. බැංකුවට සින්න වෙලා තියෙන්නේ. මේක මේ හොරට විකුණන්නේ. එතකොට මේක නිකුත් කරන්නේ මේ ඉඩමේ අයිතිකරුගේ නමට. ඒ අය ලව්වා ඒ ඇටර්නි බලපත්‍රය සහතික කරලා ලංකාවට එවලා නිසි පරිදි ලංකාවේ ලියාපදිංචි කරන්න ඕනේ. මේ ඉඩමට මේ නඩුවක් තියෙනවා. තත් මේක බැංකුවට සින්න වෙලා තියෙන්නේ. මේක මේ හොරට විකුණන්නේ. අද එක ලියනවා. හෙට ඔප්පුවල් ලියම දෙක වෙනවා. ඊළඟ දවසේ ඔප්පුවල් ලියම තුන වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධ නොතාරිස්වරයා ඔප්පු 3000ක් ලියලා. මේක තමයි අපි ඉඩමක් ගන්න ගියාම බලන්න ඕනේ පළවෙනි කාරණය. අයිබෝවන් කෙනෙක් නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේ කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා වැදගත් නීතිමය කාරණා ගැන කෙනෙක් දැනගෙන සිටීම ඉතාම අත්‍යවශ්‍යයි ජීවිතේට. අපි අද උත්සාහ කරනවා ඉඩමක් මිලදී ගන්නකොට බලපාන වැදගත් වෙන ඒ වගේ නීති මොනවද කියලා. ඒ සඳහා අපිත් එක්ක අද සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නීතිඥ තේජ පෙරේරා මහත්මයා. අපි තේජ ඔබව ආයිබුවන් කියලා ලේක් හවුස් මැදිරියට පිළිගන්නවා. ඇත්තරම තේජ කියන්නකෝ අපිට ඉඩමක් මිලදී ගන්නකොට මේ නීතිමය කාරණා ගොඩක් බලපානවද, වැදගත්ද? ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක්. ඇත්තටම දැන් අපි ඉඩමක් ගන්න සමහරවිට ජනක ජීවිතයේ එකපාරයි මුලින්ම ගන්න යන ඉඩමක්. එතකොට ඒ ඉඩම ගන්න යනකොට අපි සෑහිමටපත් වෙන්න ඕනේ මේක අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට පිහිටෙන්න කියලා. සමහර වෙලාවට අපි වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර තමයි ඉන්නේ. එතකොට මේ ගෙදර හදන ගෙදර තියෙන ඉඩම සාමකාමි වෙන්න ඕනේ. මනසට සම්පූර්ණ සුවයක් දැනෙන්න ඕනේ. ඒ අතරම සමහර වෙලාවට මේ ඉඩම උකස් කරලා අපිට ණය මුදලක් ගන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට ගේ හදන්න බැරි වෙනකොට. ඒකම ඉඩම් ගන්නකොට අපිට වටපිටාව තීරණය කරන්න වෙනවා. ඒ හින්දා තමයි අපි ඉඩමක් ගන්න ඉස්සෙල්ලා මේ කරුණු කාරණා පිළිබඳව ඉතාමත් සැලකිලි වෙලා තෝරගෙන තමයි හොඳ ඉඩමක් ගන්න සිද්ධ වෙන්නේ. හොඳයි. එතකොට ඉස්සෙල්ලාම ඉඩමක් ගන්නකොට තේජ අපිට කියන්නකෝ ඒ ඉඩම ගිහිල්ලා ඒ තැන පුද්ගලිකව ගිහිල්ලා එතන නිරීක්ෂණය කිරීමේ වටිනාකමක් වැදගත්කමක් තියෙනවද? අනිවාර්යෙන්ම තියෙනවා ජනක. මේක තමයි අපි ඉඩමක් ගන්න ගියාම බලන්න ඕනේ පළවෙනි කාරණය. ඒ කියන්නේ ඉඩමක් ගන්න ගියාම මේ ඉඩම මොන වගේ ස්ථානයකද තියෙන්නේ. ඊට අමතරව මේ ඉඩමට අයිතිකාරයා මේ නියම පුද්ගලයාද, විකුණන පුද්ගලයාමද මේ සැබෑ අයිතිකාරයා? එතකොට මේ ඉඩමට ඇයි විකුණන්නේ? සාධාරණ හේතුවක් තියෙනවද? නැත්නම් අපිට මේ බොරු කරලා විකුණනවද? නියම අයිතිකාරය නැතුව මේ ව්‍යාජ පුද්ගලෙ මොකද අද කාලේ සෑහෙන තියෙනවා මේ හොර ඉඩම් විකුණන අවස්ථා. ඒ හින්දා තමයි අපි ගිහිල්ලා ඉඩමට බලන්න ඕනේ, අපට පරිසරයත් එක්ක කතා කරලා ළඟ ගෙවල් එක කඩා කතා කරලා මේ ඉඩම හොඳයිද අපිට මිලදී ගන්න, මේකේ ප්‍රශ්න තියෙනවද? කෙනෙක් එක්ක එහෙම කතා කරාම වටපිට කෙනෙක්ගෙන් යම් තොරතුරක් ගන්න පුළුවන්. මේක තිලංකම් සාමාන්‍ය මේ රහස් සොත්තු සේවයක් වගේ තමයි. නිකන් අල්ලපු ගෙදරින් අපි අහන්න පුළුවන් අපි මේ ඉඩම ගන්න යනවා මොකක් හරි අදහසක් තියලා මේ අයිතිකාරයා මෙයාමද? එතකොට නැත්තම් අහල පහල කඩයක් තියෙනවනේ, කඩෙන් අහන්න පුළුවන් අපි මේ මිලදී ගන්න. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් ලංකාවේ බොහෝ අය කියනවනේ අනේ මහත්තයා ඕක ගන්න එපා, මේ අයිතිකාරයා මෙයා නෙමෙයිනේ, මෙයා ඉන්නේ රට. නැත්තම් මේ ඉඩමට මේ නඩුවක් තියෙනවා. නැත්තම් මේක බැංකුවට සින්න වෙලා තියෙන්නේ. මේක මේ හොරට විකුණන්නේ. එතකොට ඒක දැනගන්න පුළුවන්. දැන් ගොඩක් අය කරන්නේ මේ ඉඩම බලන්න යන්නේ නැහැ. කවුරු හරි කියපු පළියට හොඳයි කියනවා, ඇඩ්වාන්ස් එකක් දෙනවා. එහෙනම් අපි පෞද්ගලිකව ගිහිල්ලා ඉඩම ගැන පරීක්ෂා කරන්න ඕනේ, වටපිටින් හොයන්න ඕනේ මේක ඇත්තටම මොකද්ද මේ ඉඩමට තියෙන தත්ති කියලා. හොඳයි. එතකොට තේජ මේ ඉඩමට ප්‍රවේශ වෙන මාර්ගය ගැන සොයා බැලීම වැදගත්ද? ඔව්. අද අපිට බොහෝ වෙලාවට මේ ප්‍රශ්න මතුවෙන අවස්ථාව තමයි මොකද ඉඩමට එන මාර්ගය ඉඩමට ගන්න ඔප්පුවේ අනිවාර්යම තියෙන්න ඕනේ. ඔප්පුවේ මාර්ගය සඳහන් වෙන්නේ නැත්තම් එයාට මේ මාර්ග පහසුකම ඉන්නේ නැහැ. දැන් සමහරවිට ඉඩමක් තියෙනවා, ඉඩමින් ඉස්සරහත් පාරක් තියෙනවා, ඉඩමින් අපි කියමු අයිනෙන් පාරක් තියෙනවා. සමහරවිට අයිනේ පාරේ ගේට්ටුව දාන්න ගියාම අල්ලපෙක්කිනා විරුද්ධ වෙනවා. ඒ කිය අපි හිතන් ඉන්නවා මට මේකේ මාර්ගයිති අයිනේ තියෙනවා කියලා. ඇත්තටම ඔප්පුවේ
මාර්ගය තියක් නැහැ. ඒ හින්දා අපි බලන්න ඕනේ මේ පැත්තේ පාරක් තිබ්බට මේකෙන් මට අවසරය තියෙනවද ඇතුල් වෙන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් බොහෝ පාරවල් තාර දාලා ප්‍රධාන පාරවල් වල යාබද වෙලා තියෙනවා නැත්නම් ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරන පාරවල් තියෙනවා. එතකොට ඒ පාරවල් තියෙනවනම් අපිට ප්‍රශ්නයක් නැහැ. බොහෝ වෙලට අතුරු පාරවල් එහෙම තියෙනවනම් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඉඩමට නියමිත පරිදි පාරක් තියෙනවද කියන එක. හොඳයි. අපි හිතමු දැන් කෙනෙක් ගිහිල්ලා ඉස්සෙල්ලාම බලනවා තැන බලනවා. බලලා ඒ තැන ගැන යම් කිසි අදහසක් ගත්තට පස්සේ මොනවද වැදගත් වෙන ලිපි ලේඛන මේ කෙනෙක්ට මේ සම්බන්ධයෙන්. එහෙම උනාට පස්සේ අපි මුලින්ම බලන්න ඕනේ ඉඩමේ ඔප්පුව ඉල්ල ගන්න ඕනේ. ඔප්පුව ඉල්ලලා ඒ අදාළ ඉඩම් කාර්යාලයෙන් පත්තිරු අරගෙන පරීක්ෂා කරන්න ඕනේ. එහෙනම් මේකේ ඉතිහාසය කොහොමද තියෙන්නේ? නියම අයිතිකාරයද මේ ඉන්නේ? මේ ඉඩමට වෙනත් බැඳීම් තියෙනවද? අපි කියමුකෝ නිශාන්ත කියන එක්කෙනා තමයි මේක විකුණන්නේ. හැබැයි පත්තිරු බැලුවම නිශාන්ත නෙමේ කමල් තමයි අන්තිම අයිතිකාරය වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ නියම අයිතිකාරු නිශාන්ත නෙමේ. එතකොට මේ ඉඩමට උකස් කරලා තියෙනවද? නැත්නම් මොන හරි නඩු මාර්ග තියෙනවද? එහෙම තිබ්බොත් අපේ මේ පත්තිරු වල ලියවෙනවා. ඒ හින්දා මුලින්ම පත්තිරු අරන් බලන්න ඕනේ අනිතක ජනක දැන් මේ පත්තිරු ගන්න කිව්වම සමහර අය හිතනවා මට ගිහිල්ලා පත්තිරු ගන්න පුළුවන් කියලා. Tamanට ගිහිල්ලා පත්තිරුව ගන්න පුළුවන් ඉඩමට අදාළ අන්තිම පත්තිරුව විතරයි. ඊට ඉහළට පත්තිරු ගන්න ඕන නම් ප්‍රසිද්ධ නොතාරිස්වරේ මාර්ගයෙන් ළඟට ගිහිල්ලා සහාය අරගෙන ඔහු ලවා ඒ ඉහළට පත්තිරු අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් ලව්වේ පත්තිරු අරන් පරීක්ෂා කරලා නොතාරිස්වරයට කියන්න ඕනේ මේක මිලදී ගන්න යනවා මගේ මේක පත්තිරු බලලා දෙන්න නැත්නම් එතුමාට කියන්න ඕනේ මේ ඉඩම ගැන මට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න මම මිලදී ගන්න මේක සුදුසුද නැද්ද කියන එක. හොඳයි. තේජ එතකොට අපිට කියන්න දැන් පත්තිරු පරීක්ෂා කරන එක ඉතාම වැදගත් කියලා ඔබ කිව්වා. දැන් මේ පත්තිරු පරීක්ෂා කරන එක කොච්චර වගේ අවුරුදු කාලයක් සඳහා පරීක්ෂාව කරන්න ඕනේද? ඇත්තටම ජනක දැන් අපේ භාවිතය ප්‍රැක්ටිස් එකේ තියෙන පත්තිරු අඩුම ගානේ අවුරුදු 30කවත් බලන්න ඕනේ කියලා. එතකොට අවුරුදු 30ක් 30 ඉතිහාසයේ කොහොමද තියෙන්නේ කියලා. එතකොට එහෙම තිබ්බොත් තමයි අපිට හොඳ ඉඩමක් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. සමහරට උඩ පත්තිරු විනාශ වෙලා තියෙන්න පුළුවන්. එතකොට අර අදාළ නොතාරිස්වරය එතකොට කියන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන් මේක වැඩ ගන්න හොඳද නැද්ද කියන එක ඉඳ අඩුම ගානේ අවුරුදු 30කවත් අපි පත්තිරු පරීක්ෂා කරන්න ඕනේ. ඇයි ඒකේ මොකද්ද තියෙන වැදගත්කම? අවුරුදු 30ක් වගේ දීර්ඝ කාලයක් බලන්න ඕනේ ඇයි? ඇයි කියන්නේ මොකද අපි මේ ජීවිත කාලයටම ගන්න යන ඉඩම. එතකොට මේකේ හරියට චේන් එක ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ A Bට දෙන්න ඕනේ. B Cට දෙන්න ඕනේ. නැතුව A එක පාට Cට දීලා බෑ. එතකොට ඒ කියන්නේ මෙතන මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා. ඊට අමතරව පත්තිරු වල බොහෝ වැරදි වෙනවා. සමහර විට අපි මිලදී ගන්න යන ඔප්පුවේ පත්තිරු සඳහන් වෙලා තියෙනවා මේ පිටුවේ ලියාපදිංචි වෙලා තියෙනවා කියලා. හැබැයි මේ පිටුවේ ගත්තට මේ අපේ ඔප්පුව ලියාපදිංචි වෙලා නැහැ. සමහර වෙලට ඉඩම් කාර්යාලයක් වැරදීම් වෙනවා. සමහර විට නොතාරිස්වරයා පත්තිරු අංක දානකොට වරද්දලා දැමීමක් වෙන්න පුළුවන්. ඒතකොට වැරදි පිටුවල ලියාපදිංචි වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණොත් මේ චේන් එක මේ පැවැත්ම කැඩෙනවා. එතකොට බැඳීම් එහෙම වැරදි සිදුවීම කොහොමද අපි ඒක निराකරණය කරගන්නේ? ඒ වගේ පත්තිරු පරීක්ෂාවකින්ම තමයි. තමයි. එතකොට මොකද සමහරට ගණුම් කරුගේ නම වරද්දලා තියෙන්න පුළුවන්. ඔප්පුවේ අංකය, දිනය, පිඹුරු අංකය. එතකොට පත්තිරු වල තියෙන මායිම් ඒවා වැරදිලා තියෙන්න පුළුවන්. පර්චස් ගාන හරියට නිවැරදිව තියෙන පුළුවන්. සමහරට පර්චස් 6 තියෙන එක ලියනකොට 0.6 කියලා ලියවෙන්න පුළුවන්. එතකොට ඒක ගන්න එක්කිනාට අවාසිය. එතකොට ඉස්සරහට අපිට යන්න හරි අමාරුයි. එතකොට එහෙම වුණොත් ඒකටත් අපිට විකල්ප තියෙනවා. අදාළ නොතාරිස් මහත්තයත් එක්ක කතා කරලා ඒකට පුළුවන් වැරදි නිවැරදි කිරීමේ ඔප්පුවක් කරන්න. සමහර වැරදි තියෙනවා ඉඩම් කාර්යාලයේ වෙච්ච වැරදි. එහෙම තිබ්බොත් තියෙනවා 35 වගන්තිය කියලා. ඒ වගන්තිය අර්ථي අපි ඒවා නිවැරදි කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම පරීක්ෂා කරලා නිවැරදි කරලා තමයි අපි ඉඩමක් මිලදී ගන්න සූදානම් වෙන්න ඕනේ ජනක. එතකොට පත්තිරු පරීක්ෂා කරන්න කලින් සමහර කෙනෙක් ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මූලික අත්තිකාරමක් දෙන්න පුළුවන්. ඒක නුවණට හුරු කාරණයක් නෙවෙයිද? නෑ, ඇත්තටම දැන් මේක අපේ සමාජයේ නොදැනුවත්කම තියෙන අය බොහෝ වෙලාවට දෙනවා. ඉඩමක් ගන්නවා, ගන්න යනවා, හොඳයි කියලා කියවපු ගමන් ඇඩ්වාන්ස් එකක් දෙනවා. සමහර වෙලට අපේ තියෙනවා ඉඩම් විකුණන ආයතන, අපි කියන ලෑන්ඩ් සේල් කියලා. ඒතකොට ඒවට උනත් පත්තිරු බලන්නේ මුලින්ම ලක්ෂයක් විතර ඇඩ්වාන්ස් දීලා යනවා. හැබැයි ඉතිහාසයේ අපි පත්තිරු බලනකොට මේකේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම අත්තිකාරම් මුදලක් දෙන්න එපා. දෙන්න කලින් මම කියන්නේ අනිවාර්යෙන් පත්තිරු පරීක්ෂා කරලා දෙන්න ඕනේ. මොකද අත්තිකාරම් මුදල දුන්නාට පස්සේ ගන්න තමාරුයිනේ. ඒ හින්දා මේ නියම අයිතිකාරයද මේක විකුණන්නේ. මෙයාට හොඳ අයිතියක් තියෙනවද? දැන් සමහරවිට උකස් කරලා තියෙන්න පුළුවන්. සමහරවිට මුදල් අතමාරුට උකස් කරන අවස්ථා තියෙනවා. ඒතකොට මෙයා නෙමේ නියම අයිතිකාරයා.
ඒ හින්දා පත්තිරු අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරන්න නැතුව කිසිම වෙලාවක අත්තිකාරම් මුදලක් දෙන්න නරකයි. ඒක මේ පත්තිරු බලන්න ඕනේ. තමන්ගේ මේ නීතිඥවරයා එහෙම දැන් තමන්ගේ නොතාරිස්වරයා ලව්වා. તો තමන් වෙනුවෙන් න්යාය වගේ කියන්නේ. ඒ හින්දා සමහර වෙලාවට ඒ පැත්තෙන් ගත්ත පත්තිරු බලලා කියනවා නෑ මේ විකුණන්නේ කියලා කියනවා නෑ මේක හොඳයි ප්‍රශ්නයක් නෑ කියලා. එහෙම බෑ. තමන් ඔප්පු ලියන ප්‍රසිද්ධ නොතාරිස්වරයා ලව්වා ඒව පරීක්ෂා කරලා සෑහීමටපත් වෙන්න ඕනේ මේ ඉඩම හොඳ ප්‍රශ්නයක් නැති ඉඩමක් කියලා. දැන් අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට ඇටර්නි බලකරු කියලා යෙදුමක් අපි පාවිච්චි කරනවා. කවුද මේ ඇටර්නි බලකරු කියන්නේ මොකද්ද එයා මේ ඉඩම් වලට තියෙන සම්බන්ධය? ඇත්තටම ඇටර්නි බලකරු කියන්නේ දැන් ඉඩමක් විකුණනවා නම් ඒ විකුණන පුද්ගලයා ලංකාවේ නැත්තම් එයාට ලංකාවේ හිටියත් සමහර වැඩ කරගෙන මේ විදියක් අඩුණා. ඒ වෙනුවට පුද්ගලෙක් පත් කරනවා ඒ කාර්ය වෙනුවෙන්. එතකොට කොහොමද ඇටර්නි බලකරුවෙක් පත් වෙන්නේ කියන එකත් අපිට පොඩ්ඩක් කියවොත්. ඇටර්නි බලකරුවෙක් පත් වෙන්නේ කියන්නේ තමන් වෙනුවෙන් ඒ වැඩේ කරන්න කාවරි තමන්ගේ පවුලේ කෙනෙක් හිතවත් කෙනෙක් අපි නම් කරනවා. එතකොට එයා තමයි ඒ ප්‍රධානියා වෙනුවෙන් මේ කාර්ය සිද්ධ කරන්නේ. හොඳයි. කියන්නේ කෙනෙක්ට පුළුවන් තමන් වෙනුවෙන් ඇටර්නි බලකරුවෙක් පත් කරලා විදේශගත වෙන්න පුළුවන්. විදේශගත වෙන්න. එතකොට එයා වෙනුවෙන් මේ කාර්යය කරනවා ඇටර්නි බලකරු. ඔව්. මොකද දැන් විදේශගත වුණාට පස්සේ මේ ඉඩම විකුණන්න ඕනේ. එතකොට විකුණනකොට අයිතිකාරයා ලංකාවේ නැහැ. ඒ හින්දා ඒ කාර්යය ඉටු කරන්න ඇටර්නි බලපත්‍රයකින් අපි පුද්ගලෙක් පත් කරනවා මේ ඉඩම විකිණීමේ කාර්යය සිද්ධ කරන්න. එයාට කරන්න පුළුවන් ඒක. ඒ වගේම තමයි දැන් ඉඩම ගන්න වුණාමත් ඒ ගන්නත් අවසරය දීලා ඇටර්නි බලපත්‍රයක් දෙන්න පුළුවන්. හොඳයි. එතකොට අපි අහලා තියෙන දෙයක් තමයි ඉඩමක් මිලදී ගන්නකොට ගොඩක් වෙලාවට අපි දකිනවා නොපවරා ගැනීමේ සහතිකය non vesting certificate. ඊළඟට වීදි රේඛා සහතිකය street line. අන්න ඒ වගේම වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම ඒක වැදගත් වෙන්නේ දැන් මේ ලේඛනවල දැන් non vesting සහ street line කියන වීදි රේඛා සහ නොපවරා ගැනීමේ සහතික ජනක ප්‍රාදේශීය සභාව නගර සභාව මහනගර සභාව තමයි නිකුත් කරන්නේ. එතකොට මේක නිකුත් කරන්නේ මේ ඉඩමේ අයිතිකරුගේ නමට. එතකොට ඉඩමක් විකුණනවා නම් අපි ඒව ගන්න කියන්නේ මේ ඉඩම විකුණුණෙක් කෙනාගේ නමට පැවරලා තියෙන්න ඕනේ. ඊට අමතරව මේක බදු නොගෙව්වා නිසා අත්පත් කරගන්න තියනවද නැත්නම් තහනම් නියෝගයක් තියනවද නැත්නම් මේක ඉඩමට රටේ සංවර්ධන කටයුතු වල යන හින්දා මොනවාරි අත්පත් කරගන්න තියනවද? දැන් මේ ඉඩම ඉස්සරහින් පාර යනවනේ මේගොල්ලෝ කියනවා ඉඩම පාරේ මැදි නම් අඩි මෙච්චර ප්‍රමාණයක් ඉඩ තියලා තමයි ගේ හදන්න ඕනේ. එතකොට ඒ සීමාවේ තමයි ගේ හදන්න ඕනේ. ඒ හින්දා තමයි මේ ලේඛන ඉතාමත් වැදගත් වෙන්නේ අපි ඉඩම මිලදී ගන්නකොට අපි කියනවනේ මේවා අපිට අරන් දෙන්න කියලා. ඒ කියන්නේ මේ මෙහෙ එහෙම නැතුව වංචනික ආකාරයෙන් ඒ ඉඩම් විකිණීමේ ක්‍රමවේදයන් තියෙනවාද? ඒක නිසාද මේ වගේ ගොඩක් අලුත් අලුත් මේ රෙගුලේෂන්ස් රෙගුලාසි මේකට ඇවිල්ලා තියෙන්නේ? ඔව්. ඇත්තටම සෑහෙන බලුවතද පත්තර ගත්තොත් අපිට ඉඩම් කාර්යාලයට ගියොත් හැම වෙලෙම තියෙනවා මේවා හොර ඔප්පු හදලා විකුණේ. හින්දා මිලදී ගන්න එක්කෙනා හැම වෙලෙම සෑහීමකට පත් වෙන්න ඕනේ. තමන් මේ හරි ඉඩමක් තමයි මිලදී ගන්න ඕනේ. දැන් ඊට අමතරව ඔකට තව දෙයක් එකතු කරන්න ඕනේ. අපේ පිඹුර. දැන් අපි ඉඩම මිලදී ගන්නකොට ඔකට ලොට් අංකයක් තියෙනවා. ඔය පිඹුර අනුමත වෙලා තමයි අපි මිලදී ගන්නේ. කොහෙන්ද පිඹුර අනුමත වෙන්න අවශ්‍ය? අදාළ පළාත් පාලන ආයතනයෙන් තමයි පිඹුර අනුමත කරන්නේ. කියන්නේ මහනගර සභාවකින්, නගර සභාවකින් හෝ ප්‍රාදේශීය සභාවකින් මේක අනුමත කරනවා. අනිතක අනුමත නොකර ඔප්පු ලියන්නත් නරකයි. මොකද අනුමත කරන්නේ ඒගොල්ලෝ එකලගේ නීති රාමුව තුළ තමයි මේගොල්ලෝ අනුමත කරන්නේ. පාරට මෙච්චර ඉඩ ප්‍රමාණයක් තියෙනවා, කාණුවක් තියෙනවා නම් ඒ කාණුවට ඉඩ ප්‍රමාණය තියන්න ඕනේ. ඒතකොට එහෙම තියලා තමයි අනුමත කරන්නේ. ඒතකොට අපි දන්නවා මෙයක් ගේ හදන්න ගියාම අපිට කොහොමද මේක හදන්නේ කියලා. අනිතක ඒ පිඹුර අනුමත නොකර ගොඩනැගිලි සැලසුම අනුමත කරන්නේත් නැහැ අදාළ පළාත් පාලන ආයතනය. ඒ හින්දා මේ පිඹුරත් අනුමත වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට අපිට කියන්නකෝ දැන් ඒ ඉඩමට ගන්න තමන් බලාපොරොත්තු වෙන ඉඩමට ගිහිල්ලා තමන් පෞද්ගලිකව එතනට ගිහින් බලන එක, තමන්ගේ ඇස් දෙකෙන් දකින එක, ඊළඟට වටේ පිටේ ඉන්න අයගෙන් මේ ගැන අහන එක, මාර්ග ප්‍රවේශයේ තියෙනවද කියලා බලන එක, ඒ වගේම ඔප්පුවේ පත්තිරු සියල්ල පරීක්ෂා කිරීම, පිඹුර පරීක්ෂා කර බැලීම, ඒ වගේ තවත් තියෙනවද වැදගත් කාරණා මේ ඉඩමක් මිලදී ගන්නකොට?
Oh, අනිවාර්යයෙන්ම තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් අපි ඉඩම මිලදී ගන්නවා. මිලදී ගත්තට පස්සේ ඔප්පුවක් ලියනවා. ඔප්පුව ලිව්වට පස්සේ ඔප්පුව ලියාපදිංචි වෙනවා. ලියාපදිංචි වුණාට පස්සේ අපි පත්තිරු වරන් බලන්න ඕනේ මෙය හරියට නිවැරදිව ලියාපදිංචි වෙලා තියෙනවද කියලා. මොකද අද ලංකාවේ බොහෝ වෙලාවට ආයෙත් පත්තිරු වරන් බලන්නේ මේ ඉඩම තව කාට හරි ළමයෙකුට තෑගි දෙන්න ගියාම. ආයෙත් විකුණන්න ගියාම නැත්නම් බැංකුවකින් ණය මුදලක් ගන්න ගියාම අපි බලන්න ඕනේ පත්තිරුවේ මොකද විකුණුම් කරුගේ නම වරද්දන්න පුළුවන් ගැනුම් කරුගේ නම වරද්දන්න පුළුවන් එහෙම නැත්නම් ඔප්පුවේ අංකය අර හතර මායිම් පිඹුරු අංක මේවා වැරදිලා ඉඩම් කාර්යාලයේ සමට ඔක්කොම මිනිස්සුනේ මේවා වැරදිලා ලියවෙන්න පුළුවන් ඒ හින්දා ඔප්පුව ලියාපදිංචුනාට පස්සේ පත්තිරු ගන්න ඕනේ ඒවා සුරක්ෂිතව තමන් ළඟ තියෙන්න ඕනේ ඒක මේ ඉඩමට අදාළ පරණ පත්තිරුත් තියෙනවානේ ඒවත් තරම් තමන් ළඟ සුරක්ෂිතව ආරක්ෂාකාරීව තියෙන්න පුළුවන් මොකද මේ පත්තිරු සමාන වෙලාවට විනාශ වෙන්න පුළුවන් මේව විනාශවත් අපේ ළඟ පත්තිරු තිබ්බත් ඒවා අපේ ඉඩම් කාලයට ඉදිරිපත් කරලා ආයිත් නැවත ලිවීමේ කටයුතු වලට අපිට ඉල්ලීමක් කරන්නත් පුළුවන් බොහෝ අය ළඟ ඔප්පුව ගන්න ලියනවා අලුත් පත්තිරුත් නැහැ පරණ පත්තිරුත් නැහැ ඔප්පුව විතරයි තියෙන්නේ ඉඩම් කාර්යයෙන් අර වදිරාපත් වුණොත් ඇත්තටම අසරණ තත්යකට එහෙම අවස්ථා තියෙනවානේ අනන්තවත් තියෙනවා මොකද කොළවලනේ මේවා ලියවිලා තියෙන්නේ කාලයක් යනකොට මේවා අපි මිනු පරීක්ෂා කරනවා යනකොට ඒක කොළ ගැලවෙනවා විනාශ වෙනවා ඉතින් එතකොට අපිට ඉතිහාසය දැනගන්න විදියක් නැහැ මේ පත්තිරු පරීක්ෂා කරන්න දැන් ඔබ කිව්වා ඇටර්නි බලකරුවෙකුට පුළුවන් තව කෙනෙක්ට ගේ ඒක ගන්න එතකොට දැන් අපි හිතමු කෙනෙක් ඇටර්නි බලපත්‍රයක් නොලියා විදේශගත වෙනවා ඒ වගේ කෙනෙකුට පුළුවන්කමක් තියනවාද මේ ලංකාවේ ඉන්න කෙනෙක්ට ඒ අවස්ථරේ දෙන්න ඔව් දැන් අපි කියමුකෝ ඉඩමේ අයිතිකරු ඉන්නේ ලංකාවේ නෙමේ පිටරට දැන් මේ ඉඩම විකුණන්න ඕනේ එතකොට ඒ ඉඩම විකුණන්න ඕන නම් ඇටර්නි බලපත්‍රය ක්‍රම දෙකකට හදාගන්න පුළුවන් එකක් ඒ විදේශගතව ඉන්න රටේ ඉන්න ඔප්පු සහතික කරන්න බලය තියෙන නොතාරිස්වරයෙක් ලව්වා ඇටර්නි බලපත්‍රයක් හදාගන්න පුළුවන් අවශ්‍ය කාරණෝ ඇතුළත් කරලා එහෙම නැත්නම් ලංකාවේ ඉන්න නීතිඥවරයෙක් මාර්ග මේ නොතාරිස්වරයෙක් මාර්ගෙන් ඇටර්නි බලපත්‍රය හදලා ඒ පුද්ගලයා ඉන්න රටට අපිට ඊමේල් මගින් යොමු කරන්න පුළුවන් යොමු කරලා ඒ විදේශගතව ඒ රටේ ඉන්න ඇටර්නි බලපත්‍ර සහතික කරන්න බලය තියෙන නිසි නිලධාරියෙක් ලව්වා ඒ ඇටර්නි බලපත්‍රය අත්සන් කරගන්න පුළුවන් දැන් මේ විදිහට පුළුවන් දැන් විදේශ රටක නා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියොත් ඒ ඇටර්නි බලපත්‍රය සහතික කරගන්න බලයලත් නිලධාරියෙක් ඉන්නවා ඒකම ඒ රටේ ඉන්නවා ඇටර්නි බලපත්‍ර සහතික කරන්න පුළුවන් නොතාරිස් මහත්තුරු ඒ අය ලව්වා ඒ ඇටර්නි බලපත්‍රය සහතික කරලා ලංකාවට එවලා නිසි පරිදි ලංකාවේ ලියාපදිංචි කරන්න ඕනේ ලියාපදිංචි වුණාට පස්සේ තමයි මේ ඇටර්නි බලපත්‍රය වලංගු ඇටර්නි බලපත්‍රයක් බවට පත් වෙන්නේ ඒකම විශේෂයෙන් දැන් අලුත් ඇටර්නි බලපත්‍ර සම්බන්ධයෙන් නීති අලුත් වෙලා තියෙනවා ඉඩමක් විකුණනකොට ඒ විකුණන ඉඩමේ උපලේඛනය ඇටර්නි බලපත්‍රයේ ඇතුල් වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මොකක්ද උපලේඛනය කියන එක සරලව පොඩ්ඩක් කියුවා උපලේඛනය කියන්නේ අපි මිලදී ගන්න ලොට් 26 එක ලොට් 27 ඒ ලොට් 27 විස්තර ලොට් 27 ඒ 27 ප්ලෑන් එක ඇඳපු මිනින්දුරු මහත්තයාගේ නම දිනය හතර මායිම් ඔප්පුවක තියෙනවා හතර මායිම් ඉඩමක උතුර නැගෙනීර බටහිර දකුණ ඒකම ඔප්පුවේ පර්චේස් ප්‍රමාණය ඒ ඔක්කොම උපලේඛනයේ ඇතුල් වෙලා පවර් ඔෆ් ඇටර්නිට අපි ඇතුල් කරන්න ඕනේ එතකොට ලියාපදිංචි කරනකොට ඔප්පුවත් එක්ක අර ඇටර්නි බලපත්‍රය ඇටච් කරන්න ඕනේ ඒකට සහතික පිටපත් ඇටච් කරනවා මොකද ඇටර්නි බලපත්‍රකේ තව ලොකු කාරණයක් කෙටියෙන් කිව්වොත් ඒ ලේඛන ඇතුල් කරන්න ඕනේ කරන නොතාරිස් මහත්තයා ඒ විස්තරේ ඔබට පැහැදිලි කරලා දෙයි කොහොමද ඇටර්නි බලපත්‍රයක් තියනවා නම් මේ කරුණු ඉටු කරන්න කියලා. හොඳයි අපි ගොඩක් කාරණා ඉගෙන ගත්තා. දැන් එතකොට තේජා අපි දැන් අපි මේකේ ප්‍රොසෙස් එක සෑහෙන සාකච්ඡාවට ලක් කරා. කියන්නකෝ දැන් ඉඩමක් මිලදී ගත්තට පස්සේ තමන්ගේ ඒ ඉඩම අපි හිතමු පර්චස් 10ක් 15ක් ඒක වටමායිම් වල මන බැලීමක් කරන්න ඕනද ඒක කොහොමද මේ කම්බි වැටවල් ගහන්න ඕන කොහොමද ඒක සිද්ධ වෙන්නේ ඔව් ඇත්තටම දැන් අපි ඉඩමක් මිලදී ගන්න සූදානම් වුණාම ඉඩමේ ප්ලෑන් එක ගත්තොත් තියෙන්න පුළුවන් ජනක පර්චස් 10ක් තියෙනවා කියලා ඕනනම් අපි මිනින්දුරු මහත්තයෙක් ලව්වා අපි පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේක ඇත්තටම පර්චස් 10ක් තියෙනවද කියලා හරි 10 තියෙනවා කියමුකෝ ඊපස් මේ ඉඩම අපි මිලදී ගත්තා ගත්තට පස්සේ මොකද වෙන්නේ සමහර අය ඉඩම මිලදී ගන්නවා ගත්තට පස්සේ ආයෙත් යන්නේ අවුරුදු දෙක තුනකින් ඉඩම බලන්න බොහෝ වෙලාවට ඔය ලෑන්ඩ් සේල් වලින් ඉඩම් ගත්තම යන්නෙම නැහැ ඉස්සලාම කරන්න ඕනේ ඉඩම මිලදී ගත්තට පස්සේ ඒ ඉඩමේ හතර මායිම් තියෙනවා කම්බි කණු හිටවන්න ඊට පස්සේ මං කියන්නේ අඩුම ගානේ අඩියක් හරි වටේ
harala blog gal peli dekak kari bandin නැත්තම් කාලයක් යනකොට මේ වැටවල් ඇවිදින්න පුළුවන්. දැන් මම මේ අහන්නේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලොකු වියදමක් කරලා දැන් ඉඩමක් අරගෙන තියෙනවා. තවත් වියදමක් කරන්න පුළුවන්ද මේ කම්බි ගන්න. හැබැයි ඔබ කියනවා ඒක ඊටාම වැදගත් කාරණයක් කියලා. අනිවාර්යයෙන්ම. මොකද එහෙම උන් නැත්තම් දැන් ප්‍රායෝගික ප්‍රශ්න වෙලා තියෙනවා. ලෑන්ඩ් සෙල් වලින් ඉඩම් ගන්නවා. ඒගොල්ලෝ ඉඩම් කට්ටි කරන්නේ ඉඩම් දෙක තුන නෙමෙයි. ඉඩම් 50 60 කට්ටි කරන්නේ. දැන් අපි කියමුකෝ එක්කෙනෙක් ගන්නවා ලොට් අංක 27 කියන ඉඩම. තව එක්කෙනෙක් ගන්නවා 28 කියන ඉඩම. දැන් මේක බලන්නේ නැහැ. කාලයක් යනකොට මේ බෝඩ් මොකද වෙන්නේ? 27ක් ගැලවෙනවා, 28ක් ගැලවෙනවා. ඔන්න ගේ හදන්න යනවා. 27 එක්කෙනා හිතනවා මගේ ඉඩම තියෙන්නේ මේ මෙතනත් කියලා යනවා 28. 28 ගිහිල්ලා තමයි 27 අයිතිකරු ගේ හදන්නේ. ඔන්න 28 අයිතිකරු ඔන්න කාලයකට පස්සේ එනවා. බලනකොට තමන්ගේ මේ ඉඩමේ තව වෙන එක්කෙනෙක් ගේ හදලා. එහෙම නැත්තම් අරයා වැඩිපුර ප්‍රමාණයක් අල්ලලා ගේ හදා ගන්න පුළුවන්. එතකොට තමන් යනකොට ගෙදර ඉඩමේ ප්‍රමාණය අඩු වෙලා. ඒ හින්දා ජනක කියපු විදිහට අපි කරන්න ඕනේ ඉඩම ගත්ත ගමන් කම්බි වැටවල නැත්තම්. කම්බි කණු ගහන එකයි පොඩි වටේ යන්න බ්ලොග් ගල් පේලියක් යන්න. එතකොට ඒක කවදාවත් ගැලවිලා එහෙම යන්නේ නැහෙනේ. මොකද අපිට ලොකු බැම්ම ගහන්න, තාප්ප ගන්න ගහන්න සල්ලි නැහැ ඉඩමක් ගත්ත ගමන්. ඒ හින්දා අර දේ අනිවාර්යයෙන්ම කරලා තියන්න ඕනේ. නැත්තම් වෙන්නේ තමන්ගේ ඉඩමේ තියෙන බිම් ප්‍රමාණය අඩු වෙලා උසාවි ගානේ ගිහිලා ප්‍රශ්නය දුරදිග යන එක තමයි වෙන්නේ. ඔන්න ඉඩමක් ගත්තොත් අනිවාර්යයෙන්ම හතර මායිම් වල කම්බි ගහන්න මතක තියාගන්න ඕනේ. එතකොට තේජා අන්තිම වශයෙන් අපිට කියන්නකෝ දැන් සමහරක් වෙලාවට අපි දකිනවා ඔප්පු වල ගත්තාම සමහර ඔප්පු අංකයද තියෙන්නේ 7 8 10 වගේ. තව සමහර ඔප්පු අංක අපි දකිනවා 3000 4000 වගේ. ඒකේ මොකද්ද තියෙන වෙනස? ඔප්පු ලියන නොතාරිස්වරයාගේ අංක. දැන් අපි ඔප්පුව ලියන්න ගත්තාම අපි අංක 1 අද 1 ලියනවා. හෙට ඔප්පුව ලියම 2 වෙනවා. ඊළඟ දවසේ ඔප්පුව ලියම 3 වෙනවා. ඔව්. එතකොට 1 2 ලංකාගේ ඔප්පුවක් 5 කියන්නේ එයාගේ ඔප්පු ලියලා තියෙන්නේ 5යි. ඔප්පු අංකේ 3000 ගාන කියන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධ නොතාරිස්වරයා ඔප්පු 3000ක් ලියලා. සමහර අයගේ අංකය 5000 ගණන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නොතාරිස්වරයා ඔප්පු 5000 ගාන කියලා. ඔව්. Taman ලියන ඔප්පු ප්‍රමාණය වැඩි වෙන්න තමයි මේ අංකය ඉහළට යන්නේ. නේ, ඒ කියන්නේ ඒකෙන් අපි තේරුම් ගන්න තියෙන දේ එයා අධ්‍යක්ෂීම් බහුල නොතාරිස්වරයෙක් කියන එක. ඔව්. එයා ඔප්පේ නොතාරිස්වරයා ඔප්පු 5000 ගාණක් ලියලා. ඒ කියන්නේ සෑහෙන අධ්‍යක්ෂීම් තියෙනවා. එතකොට අපි ඔප්පු අංකය 2 3 4 5 කියන්නේ ඔප්පු ලියන්න පටන් ගත්ත අලුත. ඒක ඒ පුද්ගලයා වුණත් තව ඔප්පු ලියනකොට එයාගේ අංකයේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක දුක හිතෙන කාරණා නෙමෙයි. අර අංකණය කිරීමේදී ඔප්පු පටන් ගන්නකොට අඩු අංක ඔප්පු සෑහෙන ලියනකොට අංක ප්‍රමාණය වැඩි වෙනවා. හොඳයි. අද අපි සාකච්ඡා කරන්නට මහන්සි ගත්තේ කෙනෙක් ඉඩමක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන නීතිමය කාරණා ගැන. මේක ඉතාම වැදගත් මාතෘකාවක්. අපි ඉදිරියේදීත් මේ වගේ සාකච්ඡාවකින් නැවතත් එවැනිම වූ නීතිමය කාරණා කතා කරන්නට අපි මහන්සි ගනිමු. අද අපිත් එක්ක එකතු වුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තේජ පෙරේර මහත්මයා. ඔබට අපි ස්තුතියි කියනවා ලේක් හවුස් මැදිරියට පැමිණිලා අපිත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ඒකම මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ජනකට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.